ඒ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 2334 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ දින වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 546ක්. ඊට අමතරව ගම්පහින් 250ක්, කලුතරෙන් 268ක්, මහනුවරෙන් 161ක්, කුරුණෑගලින් 105ක්, ගාල්ලෙන් 100ක්, යාපනේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 125ක්, කෑගල්ලෙන් 21ක්, පුත්තලමෙන් 21ක්, අනුරාධපුරෙන් 10ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88ක්, පොළොන්නරුවෙන් 1ක් ආසාදිතෙක්, අම්පාරෙන් 51ක්, නුවරඑළියෙන් 162ක්, රත්නපුරෙන් 89ක්, හම්බන්තොටින් 15ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 96ක්, මොනරාගලින් 2ක්, කිලිනොච්චියෙන් 22ක්, මුරතයු දිස්ත්‍රික්කයෙන් 1 ආසාදිතෙක්, ත්‍රිකුණාමලෙන් 2ක්, මාතලෙන් ආසාදිතයින් 79ක්, වවුනියාවෙන් ආසාදිතයින් 17ක් සහ මන්නරමෙන් ආසාදිතයින් 2 දෙනෙකු වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 228256ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 192478 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 33518ක් පමණයි. පොකුරු මැඩ පැවැත්වීමට සියලු කටයුතු කරගෙන යනවා. යම් අවස්ථාවක මේක ඒ ක්‍රමවේදය හරහා පාලනය කරන්න නොහැකි වුණොත් ඊට වඩා එහා ගිය පාලන ක්‍රම යොදා ගන්න සිද්ධ වෙනවා. මේ මොහොත දක්වා අපිට පේනවා යම් යම් ප්‍රදේශවලින් එවැනි පොකුරු වාර්තා වුණත් ඒවා පාලනයෙන් ගිලිහෙන තත්ත්වයට ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මේ ආර්ථික කටයුතු ඉහළට ඉදිරියට යන ගමන් මේක කරගෙන යන්න පුළුවන් වුණොත් ඒක තමයි වඩාත්ම ඕන වෙන්නේ. මොකද අපිට බෙහෙත් ගන්න, අනිකුත් දේවල් ගන්න, වෙන්නත් ගන්න මේ ආර්ථික කටයුතු වලින් ලැබෙන ප්‍රතිලාභත් ලබා ගත්තේ නැත්නම් අපිට ඉදිරියට යෑමට යන්න පුළුවන් වෙන්නේ නැහැ. සීල දෙනාගේම සහයෝගයෙන් මේක පාලනය කරගත්තොත් මං හිතනවා ඒක තමයි රටට වඩාත් ඵලදායී වෙන්නේ. සංචරණ සීමාවන් සහ අනිකුත් මේ කියන සීමාවන් හරහා වෛරසය පැතිරීමට තියෙන ඉඩකඩ ඵලදායී ලෙස පාලනය කර ගැනීමට මේක අනිවාර්යයෙන්ම උදව් වෙනවා. ඒ නිසා තමයි අපි හැම විටම මේක මේ නිර්දේශ කරන්නේ. සංචරණ සීමා ඉවත් කළත් දිගටම පවත්වාගෙන ගියත් අපි හදවතින් මේ සංචරණ සීමාවලට අනුගත වීමට අපේ රටේ ජනතාව පුරුදු වුණොත් හෝ හිතට ගත්තොත් විතරයි මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. පසුගිය 14 වනදා සිදු වූ තවත් කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබුණා. ඒ අතර කාන්තාවන් 22 දෙනෙකු සහ පිරිමි පුත්කලින් 33 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2258ක් දක්වා ඉහළ ගියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.